முதல் ஆற்றுக்கான காக சித்த வேலா நே කියලා ඉසල කියවක මට හරියට තේරුනේ රණී වික්‍රමසිංහ පඩිය වැටුප වැඩි කරාට එක දෙන්නද කියලා එහෙම ප්‍රශ්න. අජේ සේවකයන්ගේ වැටුප වැඩි කිරීම. මෙහෙමයි ඒක ඒ කමිටු වාර්තා කමිටුවක් පත් කළා තියෙනවා පත් කරා පිට ආණ්ඩුව ඒ කමිටු වාර්තාවේ ඉන්ටරිම් රිපෝට් එක තමයි මේ පදනම් කරගෙන තමයි ආණ්ඩුව විවිධ ප්‍රකාශන කරේ. ඉතින් අපි 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 දෙකක වෙනවා අපි පාලි වැඩිවිය යුතුයි කියන එක අපි පිළිගන්නත් පිළිගන්නවා මොකෝ පෞකිය කාලය තුල සියලුම මේ රටේ ජනතාව වැටුප් පිළිබඳ විශාල ප්‍රශ්න වලට මුහුණ දුන්නා. නමුත් ඒක ඒක තවත් අනුදයක් ඇති නොවන විදියට රාජ්‍ය සේවය තුල තියෙන විෂමතාවලට උත්තරයක් හොයන අතර දරා ගන්න පුළුවන් විදියට වැටුප් වැඩිවීමත් සිදුවිය යුතුයි කියන පදනමයි අපි ඉන්නවා. ඒ වාර්තාවේ තියෙන දේවල් අපි සමාලෝචනය කළා. අපේ අයවැය 2025 අයවැය තුළ අපි යෝජනාවලියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සුදී ඒක ඉන්ටරිම් රිපෝට් එක ඉදිරිපත් කරනකොට ඒ ඉන්ටරිම් රිපෝට් එකේ ඒක ඒක පැහැදිලිවම පැහැදිලිවම ඒ ආණ්ඩුව කරේ පොඩි ඉලෙක්ෂන් එකකට ටාගට් කරලා පොඩි ගේම් එකක් කියන එක පැහැදිලි. ඔය ඉන්ටරිම් රිපෝට් එක උතර හදිස්සියෙ එළියට දාන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. ඒක ක්‍රමානුකූලව කොහොමද සිද්ධ විය යුතු දෙයක්. ජන අයවැයකට හරහා විවර කරන්න ඕන දෙයක්. ඒක අපි ඒක හරි විදියට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. राज्य වරන්දු ඉදරයි තිබුණේ සල්ලි වෙන් කරලා තිබුණේ අඬ සහෝදරයා හෝමාගම රැස්සි මෙදි කිව්වා හරි පැහැදිලිව අතුරු මේ ගමන ගේන්නේ දෙසැම්බර් මාසේ පරිපූර්ණ ගස්මේතුව මාර්තු මාසේ කියන අයවැයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරලා ඊට අදාළ ප්‍රතිපාදන සලස්වනවා කියන ඒක නිසා අනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් ආපු එක තමයි ඒගොල්ලෝ මැතිවරණ පොරොන්දුවක් ලෙස දීලා තිබුණා සල්ලි වෙන් කරලා තිබුණේ නැහැ අගමැතිතුමනි මෙතුමා කියනවා මේ ඇයි මේක මහ බැංකුවේ අධිපතිතුමා කියන්නේ නැත්තේ කියලා සල්ලි අච්චු ගෙන්නේ නැහැ කියන්නේ. කිව්වා ඇතර මේ සල්ලි අච්චු ගහපු නැති එක දැන් මේ මහ බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කළා තියෙන එහෙම එකක් වෙලා නැහැ කියන එක කරන්න බෑ. ඇත්තටම දැන් පුතාල අච්චු ගන්න බෑ ඒ ප්‍රකාශයක් කළා තියෙන දේ. අනිත් එක තමයි අච්චු ගහවන නම්බු කොමසන නගමත්තේ අස්සනේ ඉස්සරහට. ඇයි තුන මුදල් ගන්නතුම मुदाल प्रमाण मुदाल प्रमाण नोट विनाशक අත්සනින් නෝට්ස් එන්න පුළුවන්. හැබැයි ඒ අර සාමාන්‍ය ක්‍රියාවලියක් නැත්නම් මේ අලුතෙන් මුද්‍රණය කරන මුදල් print කරන සල්ලි නෙමෙයි. සමාජයේ කඩාවැටෙන එක හේතුවක් උනේ අපේ ආර්ථික සංකෝචනය වෙන එකත් එක්ක. එතකොට ඒ මේකේ බලපාපු ප්‍රධාන ශේෂ්ඨයක් තමයි ඉදිකිරීම් කර්මාන්තය. ඉතින් ඒ නිසා එක නවත ශක්තිමත් කරන්න අපි හිතනවා ඉදිකිරීම් කර්මාන්තයට අපේ රටේ දිනු වෙන විශාල විභවයක් තියෙනවා. ඒක අපේ රට තුල විතරක් නෙවෙයි අපි හිතනවා කවදා හරි අපේ ඉදිකිරීම් ශාස්ත්‍රය තුල අපිට ෆෝරින් කඩමේ ඉන්වෙස්ට්මන්ට් කරන්න පුළුවන් වුණා ශාස්ත්‍රයක් හැටියට ඒක දිනු විය යුතුයි කියලා. ඒ නිසා ඒක ගැන අපේ විශේෂ අවධානය තියෙනවා.
ඔබ ඔය කියන එක විදිකිරීම් ශාස්ත්‍රයට විතරක් නෙවෙයි සීමා වෙලා තියෙන්නේ හැම ශාස්ත්‍රයක් තුළම අපි දන්නවා ඒක අපි කොච්චර කතා කරත් මේක අපිට චෝදනා කරේ අපි විවුර්ත ආර්ථිකයකින් අපි මේක හකුලනවා කියලා නේ අපි මේක සියල්ලම වහනවා කියලා නේ නමුත් දැන් විවුර්ත ආර්ථිකයක් වෙනුවෙන් පෙනී හිටපු අය ඇත්තටම කරලා තියෙන්නේ වෙළඳපොළ විකෘති කළා අර මොකද ඒකට කියන්නේ ක්‍රොනික කැපිටලිස් සිස්ටම් එකක් තමයි පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ ඉතින් ඒක යටතේ අපි හිතන විදියට ඒ කීප දෙනෙක්ට ඒක හැම ශාස්ත්‍රයක් තුන අපි ගත්තොත් හාල් මාෆියාවක් කියලා කියනවා සීනි මාෆියාවක් කියලා කියනවා ඉදිකිරීම් ශාස්ත්‍රයත් එහෙම තමයි ඒ නිසා අපිටත් ඕනේ මේක සාධාරණව සියලු දෙනාටම සහභාගී වෙන්න පුළුවන් ආර්ථිකය ගොඩනගන්න අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුලත් අපි කතා කරලා තියෙන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා ඒ කියන්නේ සියලු දෙනාටම සහභාගී වෙන්න පුළුවන් සියලු දෙනාටම සාධාරණව ප්‍රතිලාභ ලබන්න පුළුවන් ශාස්ත්‍රයක් ගොඩනගන්න ඔකට එක හේතුවක් උනේ අර ආයෝජන නැති වෙන එක තිබ්බ ව්‍යාපෘති නැවතුන එක ඒ දැන් අපි ක්‍රමානුකූලව ඒ නැවත වතාවක් ඒ ආයෝජන අපේ රටට එන්න පටන් අරගෙන තියෙනවා නැවතිලා තියෙන ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න ජාත්‍යන්තර සංවිධාන සහ රටවල් ගණනාවක් එක්ක අපි සාකච්ඡා කරමින් යනවා එතකොට ඒවා තුළ ලැබෙන කොන්ට්‍රැක්ට් ඒ සියල්ලම ඉදිරියට අපි ඉතාමත්ම විවෘතව තරගකාරීත්වයේ විනිවිදභාවයෙන් සියලු දෙනාටම සහභාගී වෙන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් හදන්න තමයි අපි හදන්නේ අපි දැනටමත් ප්‍රසම්පාදන ක්‍රමවේදය මීට වඩා වෙනස් වෙන්න මීට වඩා විවෘත වෙන්න මීට වඩා තරගකාරීත්වයට විවෘත වෙන විදිහේ මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියත් කොහොමද සිද්ධ විය යුත්තේ කියන එක ජනාධිපති ඔහුගේ අවධානය යොමු කරලා තියෙනවා ඉතින් මේ සියල්ල හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ශාස්ත්‍රයේ සියලු දෙනාටම අවස්ථා ලැබෙයි කියලා ඒ වගේම තමයි මේ ශාස්ත්‍රයට අවශ්‍ය මානව සම්පත බිහි කරගන්න අපේ වෘත්ති අධ්‍යාපන තාක්ෂණ අධ්‍යාපනය වෙනුවෙන් මැදිහත් වෙන්නත් ආණ්ඩුවක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා. තව අවස්ථා දෙකක් අපි දෙමු මොකද දැන් කාලය ගත වෙලා ඉන්නවා. ඉල්ලින් දෙකක් කියලා නිසා. කිව්වා පරිදිම අපිට මේ වෙලාවේ අමාත්‍යංශවල ප්‍රතිපත්තිමය වෙනස්කම් කරන්න පුළුවන්කමක් නැහැ මේ අන්තර්කාලීන ආණ්ඩුව තුළ නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ දේශීය කර්මාන්තකරුවන් දිරිගන්වන්න අපේ ලොකු වැඩපිළිවෙළක් තියෙනවා ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ ඉතින් ඒ සඳහා ඔබට ෆෝරම් එකක් අවශ්‍යයි කියන එක අනිවාර්යයෙන්ම අපි පිළිගන්නවා ඒ වෙනුවෙන් අපි ඇත්තටම අපේ R&D පොලිසිය එකක් තාකත් කරන්නේ මේ ශාස්ත්‍රය තුළ කොහොමද අපි මීට වඩා දියුණු කරන්නේ කොහොමද අපි මීට වඩා වැලියු ඇඩඩ් දේවල් අපේ රට තුළම නිෂ්පාදනය කළ නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු වෙන්නේ කියන එක ඔබ ඉල්ලීම හරිම සාධාරණයි මම හිතන්නේ ඒ ෆෝරම් එක හදන එක අපිට පාර්ලිමේන්තුව වෙනස් වෙන කම ඉන්න ඕනේ තව සති දෙකයි නමුත් ඔබ එහෙම ඉල්ලීමක් කරලා ඒක සිද්ධ වුණේ නැත්නම් මම අපි ඒක ගැන හොයලා බලන්න මේ මොකක් හරි ඉල්ලීමක් කරලා තියෙනවද ලේකම්තුමාට ඉන්ඩස්ට් අපි ඒක අවධානය ගන්න මේ මහින්ද්‍රත්නායක සෞදේ කාර්මික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මගේ දැක්කා වැදගත් ප්‍රශ්නයක් ඒක. මොකද 1966 ද්‍රව්‍යවර්ධන විද්‍යාවර්ධන සංගම මේ 22 වෙනි සම්මසරණ කතාවක්. ඒලා කිව්වා ලංකාවේ කාර්මික අපනයන රටක් වඩපත් කරන්න නම් විධායක ජනාධිපතිත්වයක් අවශ්‍යයි. ශක්තිමත් තීරු ගන්න පාර්ලිමේන්තු ප්‍රමේය තුළ ශ්‍රේණික තීන්දුව ගන්න බැහැ. ඒ නිසා විධායක ශක්තිමත් වෙන්න ඕනේ. ඒකට තමයි යා ජනාධිපති ක්‍රමය ස්ථාපිත කරන්නේ. නමුත් කියන්න කලින් යම් ආකාරයකට මේ රටේ කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා යම් පියවරක් කියලා තිබුණා. ඒ සියල්ලක් විඳලා ඉන්නවා.
කිසිම දේශීය කර්මාන්තයක් නගා සිටින සඳහා වඩා ආරක්ෂාව දුන්නේ නැහැ. අපි වාගේ රටක කාර්මික සම්බන්ධයෙන් යනවා නම් දරුවෙක් නැතිද ගන්න තදිනවා වගේ අත දෙන්න රාජ්‍ය විසින්. ඒගොල්ලෝ වෙනද පොළට බාර දුන්නාම වෙන්නේ උඩතුල ආනෙනික. මේ කර්මාන්තය තතරම් කරන්න බෑ අද. උදාහරණයක් ගත්තොත් ඔය නොකිය ෆෝන් එක පිල්ල තෙනිස් පාදයි. අවුරුදු 18ක් ඒකේ ඉලෙක්ට්‍රොනික කල්සියක රුමිට දුන්නේ නැහැ. කතා වෙනද පොළ අල්ලලා. වෙන්නේ කර්මාන්ත කිව්වට එදා මේ උසාවියේ මුළු ආර්ථික දේහය පදනම් බවට පත් කරන්න නැස්ති අපි රට කාර්මිකන්නේ කරා. නැගිලි ආසියාවේ සියලුම රටවල් සංවර්ධනයත් කරා අපි කාර්මික සම්බන්ධ. නමුත් ලංකාව පදුන. ලංකාවේ අර බෙක් සංවිධානයේ පිළිවෙකට දෙල් මිල වඩාත් වෙනුවට පස්සේ ලංකාව කරලා මේ රටේ කාන්තාවන පටන් ඉගෙන අද වෙයි. ඊට අමතරව නගලු කර්මාන්තය ගැන නගලු කර්මාන්තයේ සියලුම මුත්තලක්වත් මිනිස් වාදනය කරේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ නැල්ලා මේ අඩු මිල සමයට ලංකාවේ කාන්තාවන් මේ කාදම වෙයි කරේ. ඊට අමතරව තේ නිෂ්පාද එක දෙන්නේ ගන්න. ඊට අමතරව අපි ඩොලර් හැම්මේ සංජාත කරනවා. ඔය ඔය පදන මුලද මේ ආර්ථිකයේ තියෙන නිරතුර. සත්පත් බලන අපේ ආර්ථිකයේ මේ කම්බඩන රුපියල් ගත තේරිස් ජාතික ජනබලවේගයේ ආර්ථික දර්ශනය තමයි දේශීය කර්මාන්තය ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර වෙළඳපොළත් එක්ක තරඟ කරන පුළුවන් ආකාරයෙන් වැඩි දියුණු කිරීම. එහෙම නැත්නම් මෙයන් මම හිතන්නේ ගොඩනගන්න පුළුවන් මේ ඒ ඒ දැක්මෝ තමයි ජාතික ජනබලවේගය තමයි ආර්ථික ප්‍රතිපත්ති සකස් කර තියෙන්නේ. ඔබ සතුටු වෙනවා. ගුරු මඩල් ඇතිවරණ කාලයේ අපි යෝජනාවක් කරා අපේ ටැක්ස් සිස්ටම් එක තුල එදෙන ඇඩ්ජස්ට්මන්ට් එකක් වෙන්න වෙනවා කියලා ඒක අපේ අලුත් අයවැය තුල අපේ 2025 අයවැය තුල අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා යම් සහනයක් එකතුලින් ලැබෙයි කියලා. බොහොම ස්තුතියි අගමැතිතුමින් අතරම තාම වටින ප්‍රශ්න කිහිපයක් කතා කරුණේ උදවලින් දෙනාගේ අවසරයි. මං හිතන්නේ මේ වේදිකාව දිහා බලනකොට අපි කොළඹ දිස්ත්‍රික්කය තුල ඔබට තෝරා ගැනීමට ඉදිරිපත් කරමු කණ්ඩායම හොඳට මෙතනින් නියෝජනය වෙනවා. අපි ඔබ අපට විධායකය සුද්ධ කරලා දුන්නා. විධායකය ජනතාව අතරට ජනතාව වෙතට හරවන්න ඔබ මැදිහත් වුණා. දැන් අපිට අවශ්‍යයි පාර්ලිමේන්තුවත් ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව නියෝජනය කරන තැනක් බවට පරිවර්තනය කරන්න අපේ ජනාධිපති අනුර සහෝදරයා කියන විදියට පාර්ලිමේන්තුව සුද්ධ කරන්න අවශ්‍යයි. අපිට විශ්වාසයි ඔබ සියලු දෙනාම ඒ වෙනුවෙනුත් අපිත් එක්ක එකතු වෙලා මේ නොවැම්බර් එළඹෙන නොවැම්බර් මාසේ 14 වෙනිදා මාලිමාවට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙයි කියලා අපිට විශ්වාසයි. මෙතන අපි ඉදිරිපත් කරලා තියෙන ඒ කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් කරලා තියෙන කණ්ඩායමත් මේ රටේ සෑම දිස්ත්‍රික්කයක් තුලම අපි ඉදිරිපත් කරලා තියෙන ඒ කණ්ඩායම් අපි හදනකොට ඒ නම් තෝරනකොට අපි බැලුවේ ඒ ජනතාවාදී පාර්ලිමේන්තුවක් ජනතාව වෙනුවෙන් වැඩ කරන පාර්ලිමේන්තුවක් මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවක් තුල සිටිය යුතු අයගේ ගුණාංග මොනවාද කියලා. එකක් ජනතාව වෙනුවෙන් කැප වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ජනතාව වෙනුවෙන් වැඩ කරන්න සූදානම් වෙන්න ඕනේ. ඒ වගේම දේශපාලන දැක්මක් දේශපාලන විනයක් තිබිය යුතුයි කියලා. මම හිතන්නේ මෙතන ඔබ ඉදිරියේ ඉන්න අපේ අපේක්ෂක
කණ්ඩායමේ 3 දෙනෙක් දිහා බලුවම මේ 3 දෙනාටම තියෙන්නේ එවැනි ඉතිහාසයක් එවැනි අත්දැකීමක් ලක්ෂ්මන් නිපුනාරච්චි සහෝදරයා ගැන මම හිතන්නේ මෙහෙම අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ ඒ නිසා පාර්ලිමේන්තු අත්දැකීමක් තියෙනවා නමුත් ඊට එහා ගිය ජනතාවට සේවය කරන සහ දේශපාලන ව්‍යාපාරයක් තුල ගොඩනැගුණු අත්දැකීම් රාශියක් තියෙනවා මහින්ද රත්නායක සහෝදරයා කියන්නේ වාමාංශික දේශපාලනය තුල කැපී පෙනෙන චරිතයක් ජාතික ජනබල වේගයේ නිර්මාණය කිරීමටත් ජාතික ජනබල වේගයේ ගොඩනැගීම වෙනුවෙනුත් අපේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉතාමත්ම කැපවීමෙන් වැඩ කරපු සහෝදරයෙක් ලොකු ඉතිහාසයක් තියෙන චරිතයක්. ඉතින් සුනිල් වටකල සහෝදරයා කියන්නේ නීතිය වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් නීතිය කොහොමද පාවිච්චි විය යුත්තේ කියන එක පිළිබඳ විශේෂයෙන්ම ජාතික ජනබල වේගයේ නීතිඥවරුන්ගේ කණ්ඩායමට විශාල නායකත්වයක් දෙන සහෝදරයෙක්. වෘත්තීය භාවය තියෙනවා දේශපාලන අත්දැකීම තියෙනවා දේශපාලන දැක්මක් තියෙනවා විනයක් තියෙනවා ඔවුන්ගේ ජීවිතය තුළ ජනතාව වෙනුවෙන් කැපවෙන්න සූදානම් කියන එකත් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් කියන එකත් ඔප්පු කරපු තුන් දෙනෙක් ඔබ ඉදිරිපිටමේ ඉන්නේ මෙවැනි අය තමයි අපි ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේ නම් 21 හරහා. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයට පාර්ලිමේන්තුවට 18 දෙනෙක් යවන්න පුළුවන්. ඉතින් මාලිමාවට කතිරයක් ගහනවා වගේම ඔබ 3 දෙනෙක්ට මනාපය දීලා 18 දෙනෙක් තමයි අපිට කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනයක වෙන්නේ පාර්ලිමේන්තුව තුල ඔබට තෝරගන්න පුළුවන් කවුද ඒ පිරිස කියලා. මම හිතන්නේ මේ වෙනකොට අපි ගැන ලක්ෂ්මන් සහෝදරයා තව බොරුවක් කියනවනේ අපි මනාප ගහන්න බෑ පක්ෂයෙන් උයි තෝරන්නේ කියලා. ඒකත් විශාල බොරුවක්. අපි අපේ මෙතන නෑ නමුත් අපේ නොම්බර අපි ප්‍රදර්ශනය කරනවා ඔබට පුළුවන් තෝරන්න ඔබේ මනාපය අනුව තමයි පාර්ලිමේන්තුවේ සිටිය යුත්තන් කවුද කියන එක තීරණය කරන්නේ ඔබ. අපේ වෙනසක් තියෙනවා හැබැයි අපි අතර පොරයක් නැහැ. අපි ගහගන්නේ නැත. කො අපි මේක යන්නේ සාමූහික ගමනක් හැටියට, කණ්ඩායමක් හැටියට අපි පාර්ලිමේන්තුවට තේරුණත් නැතත් අපි මේ වැඩේ වෙනුවෙන් ඉන්නවා, අපි මේ වැඩේ කරනවා. ඉතින් ඒ නිසා අපිට පැවරුණු කාර්යභාරය අපි පාර්ලිමේන්තුව තුල හෝ පිට හෝ අපිට ලැබෙන වගකීම අපි මේ සමාජ මෙහෙවර වෙනුවෙන් මේ දේශපාලන පරිවර්තනය වෙනුවෙන් අපි කරනවා. ඉතින් ඒ නිසා අපි අතර පොරයක් නැහැ. නමුත් ඔබ තෝරන පිරිස තමයි පාර්ලිමේන්තුවට අපි යැවෙන්නේ. ඉතින් අපි හිතනවා කොළඹ දිස්ත්‍රික්කයට අපි හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ සංකීර්ණ තැනක්, නොවිසඳුණු ප්‍රශ්න රාශියක් තියෙනවා, ආර්ථික අතින් විශාල දායකත්වයක් දක්වන දිස්ත්‍රික්කයක් වුණාට ඒ වගේම ප්‍රශ්න රාශියක් තියෙන දිස්ත්‍රික්කයක්. ගම් වතුරක් තියෙනවා, හොඳම පාසලක් තියෙනවා, දුප්පත්ම පාසලුත් තියෙනවා, පෝසත්ම කෝටිපතියක් ඉන්නවා, එදා වේල කන්න බැරි මිනිහත් මේ දිස්ත්‍රික්කය තුළම ඉන්නවා. එතකොට අර සංවර්ධනය තුළ ඇතිවෙන්න පුළුවන් අසමතුලිතතාවය එය තිරසාර සංවර්ධනයක් නොවෙනකොට, සැලසුම් සහගත සංවර්ධනයක් සිද්ධ නොවෙනකොට වෙන්න පුළුවන් දේ මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ අපිට හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කයට නායකත්වය දෙන කොළඹ දිස්ත්‍රික්කයේ සංකීර්ණත්වය තේරුම් අරගෙන, කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ඒ විවිධත්වය තේරුම් අරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ සියලු දෙනාටම, සියලු දෙනා නියෝජනය කරන සහ සියලු දෙනා වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් අපි ඔබට ඉදිරිපත් කළා තියෙන්නේ.
ඉතින් ඒ නිසා අපි හිතනවා 14 වෙනිදා නොවැම්බර් මාසේ 14 වෙනිදා කියන්නේ ඔව් අද මේ වෙනකොට විදායක අද ඇත්තටම තියෙන්නේ ටිකක් ඉතාමත්ම unusual තත්ත්වයක් අපේ රටේ මහජන නියෝජිතයන් ඉන්නේ 3 දෙනයි මහරජ 3 දෙනෙක්ගෙන් මොකක් අපිට පළාත් පාලනත් නැහැ පළාත් සභාවක් නැහැ පාර්ලිමේන්තුවත් විසිරුවලා ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ අපිට තියෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් පාර්ලිමේන්තු මැතිවරණය වෙනතෙන් මේ මේ රට තුල ජනතාවට ලැබිය යුතු දේ ඒක පාලනය කරගෙන යන අන්තර්කාලීන ආණ්ඩුවක් අපිට තියෙන්නේ නමුත් ඔබත් අපත් සාකච්ඡා කරලා ඔබ අපෙන් බලාපොරොත්තු වෙච්ච සහ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල අපි ඔබට ඉදිරිපත් කරපු සැලැස්මක් තියෙනවා ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න අපි ප්‍රතිපත්ති හදාන්න ඕනේ එක එක් ක්ෂේත්‍රයට ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි ඒ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නීති හදාන්න ඕනේ ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් වෙන් කර ගන්න ඕනේ මේ සඳහා තමයි අපිට පාර්ලිමේන්තු බලය අපිට අවශ්‍ය වෙන්නේ අපිට බදු ප්‍රතිපත්තිය අපි කතා කරලා තියෙනවා වෙනස් කළ යුතුයි බදු ප්‍රතිපත්තිය ලිහිල් කර යුතුයි කියලා ඒ සඳහා අපිට පාර්ලිමේන්තුව තුල අපිට බලයක් අවශ්‍යයි අපේ අධ්‍යාපනය අපි හදා ගන්න ඕනේ අපේ නූතන සමාජයට ගැළපෙන විදියට සියලු දෙනාට විශ්වාසයක් ඇති වෙන සෞඛ්‍ය පද්ධතියක් අවශ්‍යයි. ඒ සෞඛ්‍ය පද්ධතිය නියාමනය කරන්නත් සෞඛ්‍ය පද්ධතිය තුළ සිදුවිය යුතු වෙනස්කම් කරන්නත් අපිට ප්‍රතිපත්ති හදාන්න ඕනේ. අපිට මුදල් වෙන් කරන්න ඕනේ. අපේ රජයේ ප්‍රමුඛතා හැටියට අපිට අයවැයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ අයවැය අධීක්ෂණයට යටත් වෙන්න ඕනේ. මේ සියල්ල සඳහා අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ශක්තිමත් පාර්ලිමේන්තුවක් කියන්නේ ඒකයි අපි ඔබ සියලු දෙනාගෙන් මෙහිලා සිටින්නේ පාර්ලිමේන්තුවෙන් විය යුතු කාර්යභාරය කරන්න පුළුවන් අය එවන් අපි රටක් හැටියට අපි මෙච්චර කාලයක් පාර්ලිමේන්තුව දිහා බලලා මොකද්ද කරේ බැන්නා දියවන්නව හොරගුලක් කියලා බැන්නා අපි දියවන්නාව ඉන්න පාර්ලිමේන්තු 225ටම හෙන ගහන්න ඕනේ කියලා විවිධ කතා කිව්වා. නමුත් ඒ 225 යැව්වෙත් ඔබමයි. නේ? ඒ 225 තේරුවෙත් මේ රටේ ජනතාවමයි. ඉතින් එහෙමනම් අපි පාර්ලිමේන්තුවෙන් වෙනස් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් වැඩ කරන පාර්ලිමේන්තුවක් අපිට අවශ්‍ය නම් ඒ බලය තියෙන්නෙත් ඔබට ප්‍රතිපත්ති හදන තැනට ප්‍රතිපත්ති ගරුක අය ඉන්න ඕනේ නීති හදන තැන නීතියට ගරු කරන අය ඉන්න ඕනේ මුදල් පාලනයක් තියෙන තැනක හොරුන් යවල හරියන්නේ නැහැ. ඉතින් එවැනි අය නොවන ලයිස්තුවක් අපේ ලයිස්තුව තුල ඉන්නේ ප්‍රතිපත්ති ගරුක නීතියට අවනත හොරකම් කරන්නේ නැති ලයිස්තුවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබ අපේ කණ්ඩායමෙන් බහුතරයක් මේ පාර පාර්ලිමේන්තුවට එවයි කියලා. ඒ වගේම තමයි අපි සැලැස්මක් අනුව වැඩ කරන්නේ ප්‍රතිපත්තියක් අනුව වැඩ කරන්නේ අපි ඔබ අපට බාර දීලා තියෙන මේ වගකීම අපි සුළුපටුසේ සලකන්නේ ඒ බර අපිට දැනෙනවා ඔබ අපිව පත් කරේ මේ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් මේ පවතින ක්‍රමය ඒ විදියට ඇදගෙන යන්න නෙවෙයි වෙනසක් වෙනුවෙන් එහෙමනම් ඒ වගකීම අපි ඉතාමත්ම බරපතල ලෙස බාර ගන්නවා මේක අපිට මාධ්‍ය සම්දර්ශනයක් නෙවෙයි මේක අපිට විහිළුවක් නෙවෙයි මේක අපිට ආභරණයක් නෙවෙයි මේක අපි ඉතාමත්ම බැරෑරුම් ලෙස බාර ගන්න වගකීමක් ඒ වගකීම ඉෂ්ට කරන්න පුළුවන් කණ්ඩායමක් තමයි අපි ඔබට ඉදිරිපත් කළා දෙන්නේ. දැන් අපිට උපදෙස් දෙන්න එක එකනා ඉදිරිපත් වුණාට මම හිතන්නේ ඒගොල්ලොන්ගේ ඉතිහාසය දිහා බැලුවම අපිට හිතන්න වෙනවා ඔවුන් දෙන උපදෙස් අපි මොකටද පිළිපදින්නේ කියලා. හොරු අපෙන් අහනවා ඇයි අපිව හිරේ දාන්නේ නැත්තේ කියලා. ඉතින් අපිට ඒ හොරුන්ට කියන්න තියෙන්නේ කලබල වෙන්න එපා. නීතිය ක්‍රියාත්මක වෙයි
अभी मे मध्यसर हट गेल मनोवत्म शोधा नीति क्रियात्मक नाम अदाल विद्यट अदाल तेनट आई हरिदांड लभन विद्यट वो हिरेन्न लेस्तवेल इन कलबल मे इन काले इन नमूद नीति लंगदीम लंगदीम क्रियात्मक नीति मे पार क्रियात्मक नेदवर्तक सहोदरे अर अत्सांग हरियट एन्नति विधियट वाक्य नति नतुव हेमवेन्ने नुको मे पार नीति क्रियात्मक करनायट अनिसी विधियट देशपालन बलपैमा के अरे अव बेरा मे आव हेमवेन्ने किल बलपैमा के ए नीति क्रियात्मक करनायट हरियट नीति क्रियात्मक करान පුළුවන් වෙනවා ඉතින් ඒ නිසා කවුරුවත් කලබල වෙන්න ඕනේ නීතිය හරියට ක්‍රියාත්මක වෙයි හොරු අල්ලනවා ඒ නිසා හොරු කලබල වෙන්න ඕනේ නැහැ අපි මේ හිරේ දාන කියලා ඉල්ලන්න ඕනේ නැහැ ඒක සිද්ධ වෙනවා ඒ වගේම තමයි අපි කවුරුවත් මෙතන හිතන්නේ අපි සියල්ලම දන්නවා අපි අපිට අපි සියල්ලම දන්න නිසා අපි සියල්ලම කළ යුතුයි කියලා එහෙම අපි බලය පිළිබඳ උමතු වෙලා නැහැ. අපි නිලධාරීන් එක්කත් වැඩ කරනවා. අපිට අවශ්‍ය පුද්ගලයන් මත යැපෙන සිස්ටම් එකක් වෙනුවට හරියට වැඩ කරන සිස්ටම් එකක්. ඒ කියන්නේ පුද්ගලයෝ නෙවෙයි වැදගත් විය යුත්තේ සිස්ටම් එක. කවුරු හිටියත් නැතත් සිස්ටම් එක වැඩ කරන්න ඕනේ. ඒකට ඒ ක්‍රමවේද හදාන්න තමයි අපි මැදිහත් වෙන්නේ. तोड़ अभी नीलधारी वेड करना नीलधारी योजना वर्टा तभी अहंका देना व्यवस्था वक्ति अभी तोरगेन क्रियात्मक करान हो अपे वासीट हरोगेन एक क्रियात्मक अर्थकथन देने व्यवस्था वक्तु जनता वगे परमाधिपत्य तहवुरुवेन विधियट व्यवस्था क्रियात्मक करान तमें अभी बैदिलाइन इतोर व्यवस्थावतु अपिदिन विधियट वेदगात्म दे जनता परमाधिपत्य इतोर जनता परमाधिपत्य रेखगान्न वक्या जनता वहभागी जनता वटा बलयाक्तन आंडवागोडनगीम तिंगेनिसा अपिट वेदगात्वेन्नि मेराटे जनता अपिट संवादयतियन्नि उबत् समग उबटापिव प्राश्नकरान्न पुलुवा उबटाप उत्तर देन्नात् बेदिला इन्नवा अभी सांवादेक मिसा ओब प्रतिक्षेपकरपूब यलवलदापुआगे प्राश्नवर्टना अभी उत्तरदेन्न बदिल नेहकियने कात्मताकरमी दाहतरवेनिदा नवेम्बर मासे दाहतरवेनिदा ओब सेप्तेम्बर मासे विसियेक्वेनिदा दुन्नतीरने वगेम जायग्राही तींद्वक ජයග්‍රහණී තීරණයක් දෙන්න කියන ඉල්ලීම කරමින් මම සංවාදයට ඉඳ තියලා මම නතර වෙන්නම් මම හිතන්නේ කතා කීපයක් අහපු නිසාත් මමත් දිගට කතා කරන්න අවශ්‍ය වෙන්නේ මොනවා හරි අහන්න තියෙනවා නම් පැහැදිලි කර ගන්න තියෙනවා නම් ඒකට අවස්ථාවක් දීලා මම නතර වෙන්නම් ඔබ සියලු දෙනාටම බෙහෙවින් මේ ස්තුතියි මාලිමාවට ජය වේවා Sound in.